හැමවිටම වෙනස් වෙන ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමගින් අදත් ITN ව්‍යාපාරික පුවත්. පෑනිෂා බැංකුව මගින් විශ්‍රාමික ගනුදෙනුකාර භවතුන් හට සවියක් වීමේ අරමුණින් තුන්වන වරට සංවිධානය කරනු ලැබූ සම්මාන ගරුසරු සුහද හමුව 2020 පසුගිය දිනක අනුරාධපුර වල්සිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේදී ආරම්භ කෙරිණ. මෙහිදී පෑනිෂා බැංකුව මගින් විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සම්මාන නියෝජන ක්‍රමය යටතේ ණය ලබාගත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශ්‍රාමික ගනුදෙනුකාර භවතුන් හා පවුලේ සමාජිකයින් වෙනුවෙන් විනෝද ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය සේවාවන් අක්ෂි සායන සහ විශ්‍රාමික ගනුදෙනුකාර භවතුන්ගේ ස්වයං රැකියා වෙළඳ කුටි ආදී වූ විවිධ අංග රැසක් පැවැත්වුණු අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් විශ්‍රාමික ගනුදෙනුකාර භවතුන් හා පවුලේ සමාජිකයින් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අනුරාධපුර නගරාධිපති එච් වී සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පෑන් ඒෂියා බැංකුවේ සම්මාන ගරුසරු සුහද හමුව සඳහා නාගරික මන්ත්‍රී දුමිඳු රැටියල අතිරේක දිස්ත්‍රික් ලේකම් කීර්ති ගමගේ පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නිමල් තිරකරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. දශක පහකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලෙන වික්‍රමරත්න ට්‍රේඩර්ස් ආයතනය වික්ස් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ව්‍යාපාර නියෝජිත සමුළුව කොළඹ හිල්ටන් හෝටලේදී පවත්වන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වික්‍රමරත්න ආයතනයේ සභාපතිනි චන්ද්‍රා වික්‍රමරත්න මහත්මිය සහභාගී වූ අතර වික්‍රමරත්න ආයතනයේ උපදේශක මහින්ද මඩිහේවා, උපසභාපති චන්දන වික්‍රමරත්න, කලමනාකාර අධ්‍යක්ෂ මදුර වික්‍රමරත්න, ජනාධිපති උපදේශක ලලිත වීරතුංග, අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්, හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් හා වෙළඳ නියෝජිතයින් විශාල පිරිසක් සහභාගීව සිටියා. විශිෂ්ටතම වෙළඳ නියෝජිතයින් වෙත සම්මාන හා ත්‍යාග ප්‍රදානය කිරීම සම්භාවනීය අමුත්තන් අතින් සිදු වුණා. ඉන්දියාවේ ඉන්ෆ්ලේම් ඇප්ලියන්ස් ලිමිටඩ් ආයතනය සමග විශේෂ සහයෝගිතාවයක් මත ලංකාවේ ගෑස් උඳුන් නිෂ්පාදනය කිරීමට කර්මන්ත ශාලාවක් ආරම්භ කිරීමට වික්‍රමරත්න ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම සමග එකඟතාවයට එක්වීම සහ සුපිරි ජපන් තාක්ෂණය නිපදවන අකායි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මෙරට පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාවේහි වෙළඳ නියෝජිතයා ලෙස වික්‍රමරත්න ට්‍රේඩර්ස් පුද්ගලික ආයතනය සමග එකඟතාවයට පැමිණීමද ඒ සඳහා වන ගිවිසුම් හුවමාරුවද එහිදී සිදු කෙරුණා. දේශමාන්‍ය හර්ෂ උඩකන්දයන්ගේ පස්වන සිනමා දිගහැරුම ලෙස සේදමාවතේ චිත්‍රපටය මංගල දර්ශනය පසුගියදා කොළඹ තරංගනී සිනමා ශාලාවේදී තිරගත කෙරිණ. මෙහි නිෂ්පාදනය දේශමාන්‍ය නිශාන්ත ජයවර්ධන, අනුජ රණසිංහ, දේශමාන්‍ය හර්ෂ උඩකන්ද සහ පුෂ්පා සිල්වා විසිනි. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි නිර්මාණයක් වන සේදමාවතේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය අනුජ රණසිංහ, නමිතා අබේරත්න, හර්ෂ අංජුමාලා, ක්ලීටස් වෙන්ඩිස් ආදී ශිල්පීන් විසිනි. මංගල දර්ශනය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස, නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියා. මෑත කාලයේදී සිදු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ. සමග පද දවසේදී අයිටන් ව්‍යාපාරික පුවත් තුළින් අපි සමුගන්න සූදානම් හෙට රාත්‍රියේදී පුණ ගැහෙනවා ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග.